ايبون سيالانتما ادرنيا ماجي يوتيوب شانالك نرمبنا فيسبوك فيتوى نترمى نرمبنا ادرنيا اترى مترى قاري بوكيكا سيالوما تناتا ايبو ويفا سيغلورتا تيراي اثنى ادى ماي ماسي قالويندا اثنى ابي الو تركا تاكا نترى ماستر انجينيرين ايتنيا اثنى دسوده صلاه بشرتاي اوردو هايكا اثياسيا ඉතින් අපි සෑහෙන ජයග්‍රහණ ලැබලා තිබෙනවා. ඉතින් මම කල්පනා කළා පුද්ගලිකව වෙනස් දෙයක් කරන්න ඕනි කියලා අපේ පාරිභෝගිකයන්ට ඒ වගේම මගේ ආදරණීය මේ පිටිපස්සේ ඉන්න සේවක මණ්ඩලයට. ඉතින් සේවක මණ්ඩලයේ සංගීතයේ පිළිබඳ යම්කිසි දැනුමක් තිබෙන කට්ටිය එකතු වෙලා පොඩි වැඩක් කරන්න හිතුණා. ලංකාවේ සුභාවිත ගීතයට අලුත් පණක් දෙන්න කල්පනා කළා. මම ඉතින් එහි මූලික අරමුණ තමයි යම්කිසි දෙයක් නැති වෙලා තිබුණ දෙයක් ඇලී එළියට ගන්න. ඉතින් පුංචියට හදාගත්ත පුංචි සින්දු කාමරයක් ඔබට පේනවා ඇති. බටහිර සියලුම බටහිර සංගීත භාණ්ඩත් එක්ක ඉතින් අපි සියලුම සංගීත භාණ්ඩ සම්පූර්ණයෙන්ම වගේ නෙමෙයි නැතුව ඇති. නමුත් අපිට ඇති වෙන්න අපිට රසයක් විඳින්න පුළුවන් විදිහට අපි අලුතින්ම ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඉතින් මෙන්න ඉන්නවා මගේ ආදරණීය සේවක මණ්ඩලය පිරිසක් පමණයි මෙතන ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ දැකලත් ඇති ඕගොල්ලන්ගේ ගෙවල් වලටත් ඇවිල්ලා ඇති මේගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ගේ තවත් අලුත් නොදකින දෙයක් තමයි මේ මං පෙන්වන්න යන්නේ. ඉතින් මාස්ටර් ඉංජිනේරින් සින්දු කාමරේ ඉතින් අලුත් දේවල් ටිකක් අපි කරන්න හිතුණා. ඕගොල්ලෝගේ රසවින්දනය වෙනුවෙන් අපෙත් රසවින්දනය වෙනුවෙන් මහා ලොකු කලාකාරෝ නෙමෙයි පොඩි දැනුවත් තින කට්ටිය. ඉතින් අසලා යංගුසි වින්දනයක් ලබන්න කියලා අපි ඕගොල්ලන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනය. ඉතින් සංගීත කණ්ඩායම වැනි පොඩි හැඳින්වීමක් කරන්නම්. ඉතින් මගේ පිටුපසින් ඉන්නවා ඉතින් පටන් ගන්නම් ඉන්දික ප්‍රියදර්ශන. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔහු ගැන මීට වසර 20කට පමණ පෙර තමයි ඔහු ඩ්‍රම්ස් වාදනය හැදෑරුවේ. ඉතින් වසර 20කට පස්සේ ඔහු මාගේ පරණ යාළුවෙක්. ඉතින් දැන් ඔහු මාත් එක්ක මගේ ආයතනයේ වැඩ කරනවා සිම පැන්ට්‍රි කබඩ් ෆැබ්‍රිකේෂන් නෝරේ. ඉතින් තාමත්ම හොඳට පැන්ට්‍රි කබඩ් ඩෙක්ලස් කරනවා දැන් හොඳට පුරුදුදලා. ඉතින් වසර 20කට පස්සේ නේද ඉන්දික වසර 20කට පස්සේ ඔහු ඩ්‍රම්ස් වාදනය කරනවා මගේ ඉල්ලීමක් හැටිය. ඒකත් ලේසි නෑ එකොස්ටික් ඩ්‍රම්ස් එක තමයි ඔහු පාවිච්චි කරන්නේ. ඉතින් ඩ්‍රම්ස් වාදනය අලුතින්ම අභියෝගිකුත් එක්ක බාර අරගෙන හිත නිවෙන්න ඔහු ලස්සන තාලයක් දෙන්න උත්සාහ කරනවා. ඉන්දික ප්‍රියදාසන අපේ මාස්ටර් ඉංජිනේරින් සින්දු කාමරේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඒ වගේම මෙතන ඉන්නවා කෙරෝලේ ඔක්ටපෑඩ් එක. ඔහු ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ තුසාර සඳරුවන්. ඔහුයි මායි තමයි මේ මාස්ටර් ඉංජිනේරින් ආයතනය ආරම්භ කළේ. වසර 20ක පමණ අපි දෙන්නට අලුකමක් තියෙනවා ඉතිහාසයක් තියෙනවා. ඔහුයි මායි එකතු වෙලා තමයි මේ සුන්දර මුළු තැන්ගවල් නිෂ්පාදනය කරන මේ මාස්ටර් ඉංජිනේරින් ආයතනය ආරම්භ කළේ. ඔහු මගේ ආරම්භක සමාජිකය. ඒ වගේම ඔහු තමයි කර්මන්ත ශාලාවේ කර්මණාකාරවරයා. සියලුම මෙහෙයුම් සිදු කරන්නේ ඔහු තමයි. ඉතින් දැන් ඔහු මගේ ඉල්ලීමක් පිට ජීවිතයට ඔක්ටපෑඩ් ගහපු කෙනෙක් නෙමෙයි, ජීවිතයට සින්දු කියපු කෙනෙක් නෙමෙයි. නමුත් ඔහුත් දැන් පුරුදලා මේ සතියට දෙකට මාත් එක්ක එකතු වෙලා මේ සින්දු කාමරයට ඔහු එකතු වුණා. පිළිගන්න තුසාර සඳරුවන්. ඊළඟට ඉන්නවා තාල තරංග වාදනය කරන කොම්බෝ. තාමත්ම සුපිරි ආකාරයට ඔහු වාදනය කරනවා. ආදරණීය කනිෂ්ක අතර මංගාව ඉන්න එකම ඉංජිනේරුවරයා ඔබගේ නිවසට ඇවිල්ලා ඇති. ඔබ දැකලා ඇති ඔහුව. ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක්. වෙල්ඩින් ශිල්පයේ ඉඳලා විදුලි ඉංජිනේරු ශිල්පය පයිප් එකලස් කිරීම සියලුම දේවල් වලට ප්‍රවීණෙක් ලංකාවේ ඉන්න. ඉතින් පිළිගන්න කනිෂ්ක විජයංග. ඊළඟට ඉතින් ඊළඟ විශේෂ අමුත්තා ඔබට පේනදි මගේ වංගත පැත්තේ ඉන්නවා මේ රිදම් ගිටාරය ලස්සනට අතේ තියාගෙන ඉන්න තරුස මනෝහර මගේ ආදරණීය සහෝදරයා. ඉතින් සරසවි වරන් ලබන තිබෙන ආදරණීය පුත්‍රයෙක්. ඔහු තමයි රිදම් ගිටාරය අපේ වෙනුවෙන් අඬවන්නේ තරුස මනෝහර. ඔහුව පිළිගන්න. මම පොඩ්ඩක් බේස් ගිටාරය පොඩ්ඩක් ගහන්න පුරුදු වුණා. මොකද මේ
අපිට කට්ටිය හොයා ගැනීමේදී ඉතින් අපිම කරගත්තත් හොඳයි කියලා හිතුණා. ඉතින් මම නලින් කරුණාරත්න කවුරුත් දන්නවා මාව කවුරුත් දන්නවා. මම තමයි මාස්ටර් ඉන්ජිනේරින් ආයතනයේ හිමිකරුවා. ඉතින් ඊට පස්සේ මගේ මේ දෙපැත්තේ ඉන්නවා විශේෂයෙන්ම මෑතකදී සම්බන්ධ වෙච්ච මිනිස් ඉන්නවා. සිද්දු කියන්න පුළුවන් ටික. ඒ වගේම තුසිත ඉන්නවා අපේ ආදරණීය ඔබට ඔබගේ නිවස වලට එනවා ඇති සයිට් එක පැන්ටි කබඩ් වලට යද්දි තමයි ඉන්නේ. ඉතින් ඊළඟට පෙන්වන්න යන්නේ මගේ ආදරණීය සම්මත සම්පතක් විතරක් නෙමෙයි ඔය ලොකු මණිකක් කිරිබග්ගඩ පුරවරේ ඉන්න එකම සංගීත අධ්‍යක්ෂකවරයා වසර 20ක 25ක පමණ සංගීත ඉතිහාසයක් තිබෙනවා. ඉතින් ඔහුත් මගේ ආදරණීය සේවකයෙක් මගේ පින්තාරු වංශයේ සේවය කරනවා. ඉතින් ආදරණීය චමිල දසන්ත මගේ එකම සංගීත අධ්‍යක්ෂකවරයා සංගීතය පිළිබඳව මනා දැනුමක් තියෙන ඔහු විශේෂයෙන්ම ලී ගිටාරයක් අවශ්‍ය නැහැ. අපේ වේනේදී ඔහු ලී ගිටාරය විදුලි ඕමනේ ඔස්සේ ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔහුගේ ඒ උපන් හැකියාව අපි අගය කරනවා අපි නිතරම ගෞරව කරනවා. ආදරණීය චමිල දසන්ත ස්තුතිය ඔබට මේ අපේ සිංදු කාමරය වර්ණවත් කරන්න ඔහුගේ මහන්සිය වෙනුවෙන් ඔහු කැපවීම කරන මේ සස්න දේවල් වලට. ඉතින් මේ සියලුම දේට කවුද අයිතිකාරයා? අයිතිකාරය තමයි මේක නරඹන ආදරණීය පාරිභෝගික ඔබ සුන්දර ගෘහණිය. සුන්දර ගෘහණිය කියන්නේ කවුද? සුන්දර ගෘහණිය කියන්නේ අපිට සුන්දර කුමරියක්. වයස් ભેදයක් නැහැ. ඔබට අවුරුදු 40ක් වෙන්න පුළුවන්. අවුරුදු 60 70ක් වෙන්න පුළුවන්. ඔබ ගෙදර ගෘහණිය නම් ඔබ තමයි ගෙදර කුමරිය, සොඳුරු කුමරිය. ඉතින් මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ අපි පළවෙනි ගීතයේ මෙලෙසින් නිර්මාණය කළ අපේම ගීතයක් අපිව නිර්මාණය කළ විශේෂයෙන් මම පද රචනය කළා. ඒ වගේම අපේ සංගීත අධ්‍යක්ෂකවරයා චමිල දසන්ත විසින් ලස්සන තනුවක් නිර්මාණය කළා. ලස්සන ගෘහණියන්ට ගෙන්න ගයන ආදරණීය ගීතය බොහොමත්ම ස්තුතියි. මාස්ටර් ඉංජිනේරින් ආයතනයේ විශ්වාස කරමින් අපිට ලස්සන මුළු තැංගවල ඇනවුම් ලබා දුන්නාට ඊතර මෙතර සියලුම ආදරණීය ගෘහණියන්ට අපගේ ආදරණීය පාරිභෝගිකාවන්ට උපහාරයක් වේවා. Thank you.
සියලුම ආදරණීය ගෘහණියන්ට අපි විශ්වාස කරමින් ඔබගේ මුළු තැංගය අපි ලවා ලස්සන ලෝහ තහඩුවෙන් නිර්මාණය කරගන්නවට බොහොමත්ම ස්තුතියි.